හාමුදුරන් වහන්ස මට අවසරයි. මටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට අසුභානස්සති, නුසති, මරණානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති කියන එක අපි භාවනාවක් වශයෙන් මෙච්චර කල් අපි පරිහරණය කරේ. දැන් පිරිත් පොත්වල තියෙන ඒ විදිහටම ඔබ වහන්සේලාගේ දේශනාවෙන් තේරුම් ගත්තා වෙනස් විදිහක් කියලා. ඒක මට ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඔව්, දැන් පිරිත් පොතේ විතරක් නෙමෙයි අනුරාධපුරේ කටුසෑයට එහා පැත්තේ මිහින්තලාවට මෙහා සෙල්ලිපියක පවා මේ සතර කමඨහන් විකෘති කරලා තියෙනවා. තේරුණාද? මේ ශිලාලේඛනයක තියෙනවා මධ්‍යකාලීන සිංහල අකුරෙන් ලියලා රජුරුව නීතියක් දාලා තියෙනවා. මේ විහාරයේ වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා උදේම නැගිටලා පිරිත් කියලා සතර කමඨහන් කළා ආරක්ෂාවක් ඇති කරගෙන දවසේ වැඩ පටන් ගන්න ඕන කියලා. අර Hindu ආගමේ මිනිස්සු උදේට ටිකක් අර දෙවියෝ වඳින මොකක් හරි භජන් එකක් දාලා ගෙදරට සෞභාග්‍ය උදා කරගෙන ආරක්ෂාව ඇති කරගෙන දවසේ වැඩ පටන් ගන්නා වගේ තත්වයකට මේ සතර අනුස්සතිය විකෘති කළා. දැන් අද භාවිතා වෙන්නේ භාවනාවක් කරන්න කලින් ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරන හැටියට තමයි අනුස්සතිය අතර. නමුත් දැන් මේ කරපු විග්‍රහයෙන් පැහැදිලි සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ මුදවා නිදහස් කරන්නයි අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. පටිඝ නිමිත්තන් අයෝනිසෝ මනසිකාරයේ මිදී නිදහස් වෙන්නයි මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති. අයෝනිසෝ මනසිකාරයේ මිදී නිදහස් වෙන්නයි මරණානුස්සති බුද්ධාන. එතකොට අනුස්සති හතර වැඩුවොත් නියත වශයෙන්ම නිවන් මඟ නිවන් ඵල මිසක් ආරක්ෂා කතාවක් නැහැ. අනිත් එක මාගදී භාෂාවෙන් දේශනා කළා බුදුහාමුදුරුවෝ ආරක්ක සූත්‍රය කියලා වෙනම සූත්‍රයක්. ඒකේ පැහැදිලිව කිව්වා මොකද්ද ආරක්ක කරගන්න තියෙන්නේ කියලා. මේ චතුරාරක්කා වඩලා. මොකද්ද? හිත මොනවැන්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානෙන්. ඔකයි ආරක්ක සූත්‍රය කිව්වේ. රජනීය ධර්මවලින්, දුසනීය ධර්මවලින්, මුයනීය ධර්මවලින්, මදනීය ධර්මවලින් හිත ආරක්කෝ කරණීයෝ කියලා කිව්වා. ආරක්කා කරගන්න මොනවා භාවිතා කළාද? චතුරාරක්කා භාවිතා කළා. පැහැදිලිව තියෙනවා පස්සේ කාලෙක හදාගත්ත ගාථාවක වුණත් භාවිත්වා චතුරාරක්කා ආවජ්ජයං අන්තතරං කියලා. ඉතින් ඒක නිසා මේ සතර අනුස්සති තමයි භාවිතා කරන්න තියෙන්නේ. ඒක භාවනාවක් තමයි. නමුත් බුදුහාමුදුරුව පෙන්නලා දීපු අනුස්සති භාවනා ගල් පිළිමයක් වගේ ඉඳගෙන කරන භාවනා නෙමෙයි. තේරුණාද? තේරුණා. ඒකට ගල් පිළිමයක් වගේ ඉන්න ඕනේ නැහැ. ඔන්චිල්ලා පදින ගමනුත් භාවනා කර හැකියි. පොල් කඩන ගමනුත් භාවනා කර හැකියි. අපි පොඩි උදාහරණයක් ගමු. දැන් හිතන්නක පොල් කඩන මිනිස්සේ, මේ සතර අනුස්සති වඩන මිනිස්සේ පොල් ගහ දිගේ උඩට නගිනවා. පොල් ගහේ අර හනස්සක් අස්සේ කඩි ඉන්නවා. කඩියේ දෙන්නේ කනවා. දැන් කඩි ගැන තරහක් ඇති වෙනවා. දැන් මොකද කරන්න ඕනේ? මෛත්‍රිය. මෛත්‍රිය. මෙත්තානුස්සති වඩලා, මරණානුස්සති වඩලා, බුද්ධානුස්සති වඩලා, නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන තත්වයට අධ්‍යාත්මය පිරිසුදු කරගන්න ගමන් අර පොල් ටික කඩනවා. තේරුණාද? තේරුණා. දැන් අර පිරිත් පොතේ තියෙන විදිහට අනුස්සති හතර වඩන්න ගියොත් මොකක් කරන්න වෙනවද? ඉස්සල්ලාම පොල් ගහෙන් බැහැලා පොත දිහා අරගන්න ඕන. ආරණ්‍යයකට යන්න වෙනවා. ගහක් මුලකට යන්න වෙනවා. කනත්තකට යන්න වෙනවා. ඔය ඔක්කොම කරනකොට කඩි කාපු වේදනාව ඉවර වෙනවා. තේරුණාද? තේරුණා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන ප්‍රවිවේක පඤ්ඤත්ති සූත්‍රය කියලා ඉතා වැදගත් සූත්‍රයක්. හැබැයි ඔය ප්‍රවිවේක පඤ්ඤත්ති කියන නම නම් නෙමේ දාලා තියෙන්නේ, වෙන මොකක්ද නමක් දාලා තියෙන්නේ. මේ ප්‍රවිවේක පඤ්ඤත්තිය විස්තර කරපු සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්නලා දෙනවා මේ ආරණ්‍යයකට යන්න කියන්නේ, ගහක් මුලකට යන්න කියන්නේ, කනත්තකට යන්න කියන්නේ ඒවා අන්‍ය තීර්ථකයන්ගේ ප්‍රවිවේකයක් මිසක් මගේ ශාසනයේ ප්‍රවිවේකය නෙවෙයි කියලා.
තේරුණාද? තේරුණා. දැන් එහෙනම් අපි ආරණ්‍යයකට යන්න කිව්වොත්, ගහක් මුලකට යන්න කිව්වොත්, කනත්තකට යන්න කිව්වොත් අපි කවුද? බෞද්ධයෝද, අන්‍ය තීර්ථකයෝද? ඉතින් ඒක නිසා මේ අනුස්සති අතරත් ඕවා විකෘති කළා වගේම විකෘති කළා. දැන් උදේ 6:00 වෙනකොට අර අසුභ කර්මස්ථානයේ වඩනවායි කියලා TV channel වල මේ කය අසුභයි 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 කියලා අර පිළිකුලක් ඇති වෙන විදිහේ දර්ශන රූපවාහිනියෙන් පෙන්නනවා. මේ කයට ඇති වෙන කුණු වෙන නරක් වෙන පණුව ගහන දේවල් පෙන්නනවා. තේරුණාද? පෙන්නලා පිළිකුලක් ඇති කරනවා. අන්න ඒක අසුභානුස්සතිය කියලා. නමුත් මාගදී භාෂාවේ යමක් ප්‍රිය වෙලා අප්‍රිය වෙලා පිළිකුල් වෙලා යනවා නම් ඒක jigujjati කිව්වා මිසක් අසුභං කිව්වේ නැහැ. තේරුණාද? තේරුණා. ඉතින් ඒක නිසා මේ අසුභානුස්සතියත් විකෘති වෙලා තියෙන්නේ, මෙත්තානුස්සතියත් විකෘති වෙලා තියෙන්නේ. බලන්නකෝ, මම නිදුක් වෙම්මා, මගේ අම්මා නිදුක් වෙම්මා, තාත්තා නිදුක් වෙම්මා, ලොකු අම්මා නිදුක් වෙම්මා, ලොකු අම්මගේ මහත්තයානම් ටිකක් තරහක් තියෙනවා හිතේ. ඒක නිසා එයාවත් එහෙම හිතනවා. නමුත් සතුරෝ මිතුරෝ කියලා ඒ අයව වෙනම වෙන් කරනවා. දැන් මාගේ සතුරෝ නිදුක් වෙම්මා කියලා ටිකක් විවෘත වූ හිතකින් හිතන ගමන් සතුරා මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. ඈ? මතක් වෙනවා. දැන් සතුරාව නිච්ච වෙලාද නැද්ද සතුරුකම්? සතුරුකම නිච්ච වෙලා. එතකොට ඒක මෙත්තානුස්සතියක් වෙනවද? කිසිසේත්ම නැත. ඒක ලෞකිකයි භෞතිකයි. ඒකෙන් කුණු සලා හැරෙන්නේ නැහැ. කුණු තව දුරටත් එකතු කරගෙන තියාගෙන කුණු කකා යන මගේ සතුරෝ මගේ මිතුරෝ කියලා. තේරුණාද? ඉතින් ඒක මෙත්තානුස්සතිය වෙන්නේ නැහැ. නමුත් පරිවර්තනයේ ඒවා තමයි මෙත්තානුස්සතිය කියලා තියෙන්නේ. අසුභානුස්සතිය කියලා තියෙන්නේ මේ කය අසුභයි මේ කය අසුභයි කියලා මෙනෙහි කරන. මේ කය අසුභයි නෙමේ, මේ කය කොච්චර වටිනවද? මේ කයේ මේ කන තිබ්බේ නැත්නම් අපි නිවන් දකින්නවද? ඉතින් පිළිකුල් කරලා බැහැර කරන්න තරම් දෙයක්ද? පිළිකුල් කරලා බැහැර කරන්න තරම් දෙයක් නෙමේ. උපාදානයෙන් මිදී නිදහස් වෙන්නයි තියෙන්නේ. මරණානුස්සතිය කියලත් මොකද්ද පරිවර්තනය කරලා භාවිතා කරන්නේ? අර සින්දුත් හදලා තියෙනවා. දැන් කෙස් සුදු වෙලා, දත් හැලිලා, හැම එල්ලෙනවා, තව ටික දවසකින් මැරෙනවා. ඕක තමයි හිතන්නේ මරණානුස්සතිය කියලා. ජීවිතං අනියතං මරණං නියතං කිය කියත් හිතනවා. එහෙම හිතුවාම හිත පිරිසුදු වෙනවද? ආ, වෙනවා කියන අය අත උස්සන්නකො බලන්න. නිගමට හරි. දැන් අපි හිතමු දියවැඩියාව තියෙන ආච්චි අම්ම කෙනෙක්, උපාසක අම්ම කෙනෙක් ඉන්නවා. දැන් මේක බොහොම ප්‍රායෝගිකව වෙච්ච සිද්ධියක්. අපිට මේක උපකාර වෙනවා උදාහරණයක් ඇටියට. දැන් ඒ උපාසක අම්ම හොඳටම දියවැඩියාව වැඩි වෙලා, සීනි වැඩි වෙලා, මේ උපාසක අම්ම කියනවා, ජීවිතං අනියතං මරණං නියතං. දියවැඩියාව වැඩි වුණත් මැරෙනවා, දියවැඩියාව නැතත් මැරෙනවා. දියවැඩියාව වැඩි වුණොත් මැරෙනවා කියලා කණ්ඩ තියෙන කෑම ඔක්කොම නවත්තලා නොකා නොබී ඉඳලා මැරිලා යනවට වඩා හොඳයි කණ්ඩ තියෙන කැමති කෑම ඔක්කොම කාලා බීලා විඳලා දියවැඩියාව හැදිලා මැරුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? දියවැඩියාව හැදුනත් මැරෙනවා, නැතත් මැරෙනවා. ජීවිත අනියතං මරණං. ෂෝක්ද? දැන් නිවන වැහුණද? නිවන ඇරුණද? අර බඩජාරිකම හොඳට මතු කරලා ගත්තා. ජීවිතං අනියතං මරණං නියතං කියලා. තේරුණාද? ඉතින් ඒක නිසා මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතං අනියතං මරණං නියතං කියලා මෙනෙහි කරාට නම් හිත පිරිසුදු කරන්න බෑ. නිච්ච සුකාත්ත මරා දාන්න බෑ. තව දෙයක් නිච්ච සුකාත්ත කරගන්නත් පුළුවන්. තව දෙයක් නිච්ච සුකාත්ත කරගන්නත් පුළුවන්. ඒකනේ. දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්ට ඔබ ණයක් දීලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් මොකක් හෝ උකසට
අරන් තියලා ඉති කියලා යම් ආකාරයකට. ඔබ දැන් ඒ මිනිස්සයා ටිකක් ලෙඩ වෙලා වගේ ඉන්නවා නම්, උත්පල වෙලා වගේ ඉන්නවා නම්, ඔබ දන්නවද නැද්ද ඔය ගම්වල මිනිස්සු කියනවා දැන් අද හෙටම යන්න ඉන්නේ ඒකින්ද ගණ්ඩ තියෙන ණය ඔක්කොම ගිහිල්ලා අරගන්න ඕනේ, බේරන්න තියෙන ඒවා ඔක්කොම ගිහින් බේරන් එන්න ඕනේ, ජීවිතං අනිත්‍යං මරණං නේද? ඕක තමයි ඔය කියන්නේ. තේරුණාද? කාට හරි ණයක් දීලා තියෙනවා නම් ඒ ණය ගත්ත එක්කෙනා දැන් උත්පල වෙලා වගේ මියපල්ලෝ යන්න වගේ ඉන්නවා නම් අන්න හිතනවා හිටි හැටි මැරුණොත් එහෙම ආයේ අර දීපු ණය ගන්න හම්බෙන්නේ නැහැ. ඊට කලින් ගිහිල්ලා සල්ලි ටික ගිහිල්ලා එන්න. ඒ වගේ ඔය දරුවෝ දෙමාපියෝ ටිකක් වයසට ගියාම ඕකම අනිත් පැත්තට හිතනවා, කොයි වෙලේ පණයයිද දන්නේ නැහැ, ඊට කලින් ඉඩම් කඩම් යාන වාහන ඔක්කොම ලියාගන්න. දැන් ඒ අය හිතන්නේත් ඔය ජීවිතං අනියතං මරණං නියතං තමයි, වෙන මොකක්වත් නැහැ. හැබැයි යමක් නිච්ච සුඛාත්ත කරගත්තද නැද්ද එහෙම හිතලා? නිච්ච සුඛාත්ත කරගත්තා. නමුත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත හිතෙන් බැහැර කරලා ඒ මරණානුස්සතිය වැඩුවොත් නම් අධ්‍යාත්මය කිලුටු වෙන්නේ නැහැ කිසිසේත්ම. අරක මරණානුස්සතිය නෙමේ, මරණානුස්සතිය කියලා මේ පුද්ගලයව හදාගත්ත දෙයක්. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළොත් අන්න ඒක තමයි නියම පිරිසුදු නිවනට උපකාර වෙන බුදුහාමුදුරුවෝ දේශනා කළපු මරණ අනුස්සතිය. බුද්ධානුස්සතියටත් ඕකමයි. දැන් බුද්ධානුස්සතිය කියපු ගමන් ඉතිපිසෝ ගාථාව කිය කිය ඉන්නවා. එහෙම නැත්නම් අර පොඩි ළමයින්ට නම් අර බුදුහාමුදුරුවෝ ශේෂයක්වත් බුදුහාමුදුරන්ට සමාන කරන්න බැරි බුදු පිළිමය අධ්‍යා බලාගෙන ඒ බුදු පිළිමය ඇස් තියෙන විදිහ, කන් තියෙන විදිහ, කෙස් තියෙන විදිහ බල බලා මෙනෙහි කරන්න කියලා උගන්වනවා. ඒක පිළිම මෙනෙහි කිරීමක් නිසා බුද්ධානුස්සතිය නෙමෙයි. මේ බුද්ධ කිව්වේ පුද්ගලයෙක් පිළිබඳව දෙයක් නෙමෙයි, ධර්මයේ ධර්මතාවය පිළිබඳව කතාවක්. බුද්ධානුස්සති සූත්‍රය කියලා සූත්‍රයකුත් බුද්ධ දේශනාවේ තියෙනවා. මේ බුද්ධානුස්සති සූත්‍රේ පැහැදිලිව තියෙනවා මේ බුද්ධානුස්සතිය වැඩිමෙහි ප්‍රතිඵලය විය යුත්තේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සක්කාය. ඔබ ඕනනම් ත්‍රිපිටකේ අරගෙන බලන්න. එතකොට බුද්ධානුස්සති සූත්‍රයේ කියපු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සක්කාය කියන தത്വයටපත් වෙනවා නම් අන්න බුද්ධානුස්සතිය පූර්ණය වුණා. ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ කියලා කොයි තරම් හිතුවත් බුද්ධානුස්සතිය පූර්ණේ වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් ඇති වුණා නමුත් අර දජග්ග සූත්‍රයේ වැරදියට පරිවර්තනය කරපු නිසා. දජග්ග සූත්‍රය කියන සූත්‍රය වැරදියට පරිවර්තනය කළා. බුද්ධානුස්සතිය කියන එක ඉතිපිසෝ ගාථාවයි කියලා පරිවර්තනය කළා. අර රැයට කඩේ යනකොට කනත් ඉස්සරහින් වැඩ ඇවිල්ලා ගෙදර එනකොට ඉතිපිසෝ ගාථාව කිය එන්න පුරුදු වුණා. ඒක නෙමෙයි මේ කිව්වේ. ඒ ඉතිපිසෝ ගාථාව කියනවා වගේ මොකක් හරි තමන් කැමති සින්දුවක් අහගත්තා නම් හෑන් ෆ්‍රී එක ගහගෙන ගියා නම් කඩේ කිසි බයක් නැහැ. ආයේ ඉතිපිසෝ ගාථාව කියන්න ඕනද? නමුත් මේ ඉතිපිසෝ ගාථාව කියන එක බුද්ධානුස්සතියයි කියලා වැරදියට හදාගත්තා. බුද්ධානුස්සතිය කිව්වේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. පැහැදිලිව බුද්ධානුස්සති සූත්‍රෙත් මේකම වෙනත් වචන වලින් කිව්වා. ඕකයි තේරුම් ගන්න. මේ අනුස්සති හතරම පරිවර්තනයේ භාවිතයේ ඕවා නෙමේ තියෙන්නේ, වෙන පැත්තකට හරවගෙන තියෙන්නේ. ආරක්ෂක භාවනාවක් කරන්න කලින් බාහිර බලවේග වලින් ආරක්ෂා වෙන්නට භාවිතා කළ යුතු දෙයක් හැටියට වැරදියට සකස් කරගෙන තියෙනවා. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. හොඳයි, එහෙනම් සාදුකාරය.